පින්වන්ත දුවේ පුතේ, ශාසනය ඉදිරියට යම්කිසි ගැටලුවක් නිර්මාණය කරලා කවුරු හරි එව්වොත් වහා ඔබේට පිළිතුරු ලබා දෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ අපිට බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා බොහොම ප්‍රිය වචන වලින්, බොහොම නිවීමෙන් ලෝභයක්, දේශයක්, මෝහයක් තමන්ගේ හිත්වල ඇතිකර ගන්නේ නැතුව ඒවාට පිළිතුරු දෙන්න කියලා. ඒ නිසා ඇතිවන ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා දෙමින් ඔබ ඔබට පින් කර ගන්නට ඕනේ. අද නටාසා දුව බුදුචානන් වහන්සේට අපහාස කරපු සිදුවීම් කීපේ තුල තියෙන ගන්ධබ්බ කතාවටයි පිළිතුරු ලබා දෙන්නේ. අතේ පිරිත් නූලක් ගැට ගහගෙන මම බෞද්ධයෙක් කියලා පෙන්වන්න හැදුවට බෞද්ධකමක් ලැබෙන්නේ නැහැ. උපතින් බුද්ධාගම කියලා උපැන්න සහතිකයේ තිබුණට බෞද්ධකම ලැබෙන්නේ නැහැ. මගේ පරම්පරාවම හොඳ බෞද්ධයෝ අපි අහවල් විහෙර විහාර හැදුවා කියලා බෞද්ධකම ලැබෙන්නේ නැහැ. බෞද්ධකම ලැබෙන්නේ බුද්ධ රත්නේ ගුණ 9, ධර්ම රත්නේ ගුණ 6, සංඝ රත්නේ ගුණ 9 හොඳට දැන හඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීමෙන් තුනුරුවන් සරණ ගියොත් සූත දේශනා අරගෙන බලන්න. උපාසකෝ මේ බවංගූතම උදාරේහි අජතග්ගේ පානුපීතං සරණං ගතಂತಿ. ඔබට හම්බ වේවි බෞද්ධකම ලැබෙන්නේ අන්න ඒ විදිහට. ඔබේ අතට කොලයක් දීලා සූවිසි ගුණ ලියන්න කියලා එව්වොත් ඔබ උඩබිම බලනවා නම් ඔය බෞද්ධ ලේබලේ ඔබට ලොකු හානියක්. මොකද ඔය ඇත්ත උපාසක උපාසිකාවන් විදිහට පෙනී ඉඳීමේ කියන කරන දේවල් වලින් අන්‍යයන් දකින්නේ ඔබ සැබෑ උපාසක උපාසිකාවන් කියලා බලනකොට ඔබ දන්නේ නැහැ. නතාසා දුවත් ඒ වගේ. නතාසා දුව ගන්ධබ්බ කතාවක් අරගෙන සියලු දෙනා අතර විහිළුවක් විදිහට ඒක ඉදිරිපත් කරනවානේ. බණ්ඩි අම්මා කෙනෙක් වෙන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි එක තමයි මන් දැන් මේවා ගැන කතා කරන්නේ ඔයාලට නොකිය බැරිම කියන සෙක්ස් කරන්න ඕන. දෙවැනි එක සරු ස්ත්‍රියක් ඉන්න ඕනේ. තුන්වැනි එක ගන්ධබ්බෙක් ඉන්න ඕනේ. ගන්ධබ්බෝ කියන්නේ මොකද කියලා දන්නවනේ. මං පැහැදිලි ලේසි උදාහරණයක් අරන් පැහැදිලි කරන්න. දැන් ඔය මේ දවස්වල දකින්න ඇති IELTS උත් කරගෙන රුපියල් ටික ඩොලර්ස් වලට හරවගෙන ගිහාම නතර වෙන්න Airbnb බුක් කරලා වීසා එනකම් බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ රට යන්න. ඒකේ ඉපදෙන්න කලින් වර්ෂන් ඔක්කොම ටෙස්ට් ටික පාස් වෙලා වියසුදුරෙන් අහස බලන්න ඔන්න වෙන්න ඉන්න ආත්ම ටික. බණ්ඩියකට රිංග ගන්න විතරයි තියෙන්නේ. දැන් ගන්ධබ්බයෝ අර චාල්ද චාල්ද මූවි එක බලලා තියෙනවා. ඒකේ ෂාරුක් ඛාන්, රාණි මුඛර්ජී හොයන සින්දුවක් තියෙන කනුවක් උඩ නැගලා ගුම්ෂුදා ගුම්ෂුදා. ඒ වගේ කනුවක් හරි ගහක් හරි කියලා අම්මෙක් හොය හොය ඉන්නවා. අම්මෙක් දැක්කහම අර තමයි මගේ අම්මා වෙන්නේ කියලා දැන් දැන් ට්‍රයි කරන්නේ කොහොම හරි ඒ අම්මගේ බණ්ඩියට රිංග ගන්න. දැන් ඔය අම්මගේ බණ්ඩියටම රිංග ගන්න ට්‍රයි කරන තව ගන්ධබ්බයෝ 5-6 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කඩාගෙන විඳගෙන කොහොම හරි ඉස්සර වෙලාම බණ්ඩියට රිංග ගන්න. නතාසා දුව දන්නේ ගන්ධබ්බයා කියන්නේ කවුද කියලා. ඇයි කියන්නේ මව්පියන්ගේ එකතු වීම වලට අදාළ සිද්ධි ඔක්කොම උපහාසයට අපහාසයට ලක් කරලා ඊට පස්සේ ගන්ධබ්බයා කියන්නේ ඒ වටේ ගැවසෙන කෙනෙක් කියලා. නතාසා දුවේ එක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් ඔබ උපහාසයට අපහාසයට ලක් කරනවානේ අර මහා තණ්හා සංකේ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මව්පියන්ගේ ඒ
ලිංගික සංසර්ගයේ මවගේ උසස් දිනවල ඒ දින පහු වෙලා සුදුසු දරුපසූතියකට සුදුසුකම් ඇති දින කීපේ සම්බන්ධයෙන් සඳහන් වන වචන කීපේ දුවේ ඒක දුවට හිනාවට කාරණාවක් වුණාට සැබෑ බෞද්ධයින්ට නම් ඒක වන්දනීයත්වයට කාරණාවක් පූජනීයත්වයට කාරණාවක් ඒකට හේතුව තමයි අද ওই දරුව දරු ගැබක් පිහිටියාට පස්සේ ස්කෑන් කරලානේ ගිහිල්ලා එතන දරුවා පිළිසිඳ අරගෙන ඉන්නවද දරුවා වැඩෙනකොට තමයි ගැහණු දරුවෙද්ද පිරිමි දරුවෙද්ද කියලා දැනගන්නේ ඒ දරුවා නිරෝගී ශරීරයේද රෝගී දරුවෙද්ද කියලා පසු කාලීන පරීක්ෂණ කරමින් දැනගන්නේ ඒ වුණාට දුවේ විද්‍යාව එච්චර ලපටි තැනක තියෙද්දි ඊට එහා ගිහිල්ලා දරුවා පිළිසිඳ ගන්නකොට මවගේ උසාපීම මව්පියන්ගේ සංසර්ගී යෙදීම කලින් භවයෙන් චුතවන කෙනාගේ චුතියා සමගම ඒ ජවන්සිත්වල විපාක විඥාණය කර්ම නිසා ලැබෙන කර්ම විපාකජ විඥාණය මෙතන වේදනා සංඥා සංකාරයන් එක්ක මව්පියන්ගේ මේ කවුණවල රූපත් එක්ක ආත්මයක පැමිණීමක් වෙන්නේ නැතුව පංච උපාදා නස්කන්ධේ පහළ වීම දක්වාම උගන්නලා ඊට පස්සේ මව් කුසේ පිළිසිඳ ගද්දිම එයා කාන්තාවක්ද පිරිමියෙක්ද ඒ කෙනා කොයි විදිහට සකස් වන කෙනෙක්ද ආයතන දෙකක් ලැබෙන විදිය පස්සේ ආයතන ඉතුරු හතර ලැබෙන විදිය මෙහෙම දවසින් දවස සතියෙන් සතිය මොලේ ක්‍රියාකාරී වෙන්න කලින් ආයතන ඔක්කොම ලැබෙන විදිය 14 වෙනි සතියේ මොලේ ක්‍රියාකාරී වෙන විදිය මේ ඔක්කොම විස්තර කරලා දෙනවානේ කොයි ආගමේද එහෙම උගන්වන්නේ නවීන විද්‍යාවේ කොයි කෙනාටද ඒක හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන් හොයාගෙන හොයාගෙන එනකොට නතර වෙනවා මේ කියලා තියෙන මේ කරුණ ළඟ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කවුණු ළඟ නතර වෙනවා හැබැයි ඔවුන් අහපව පරිශනාවක් කරනකොට නතර කරපු තැනින් එහාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු තැනට ඇවිල්ලා නතර වෙනවා අහපව තව පරිශනාවක් කරලා තවත් එකකින් ප්‍රතිඵල ලැබනකොට ඇවිල්ලා බලද්දි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අහපව එතෙන්ට ඇවිල්ලා නතර වෙනවා ඔවුන්ගේ ඉන්ද්‍රිය බද්ධ දැනුම ලපටි වුණාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ අපි ඉන්න මේ සක්වලේ වේවා විනාසක්වල වල වේවා කෝටි ලක්ෂයක් සක්වල සිසාරා සිදුවන සැබෑ කියාවලිය ආගමද්ද දර්ශනයද්ද කියලා අහද්දී ලෝකේ සිදුවන කියාවලිය ඒ විදිහටම දේශනා කරපු සැබෑ විද්‍යාවයි බුදුදහම කියලා අපි දේශනා කරන්නේ ඒකයි දැන් අතසාදුව ගන්ධබ්බයා කියන වචනේ අරගෙන වටපිටාවේ ගැවසෙන කෙනෙක් වගේ විහිළුවට ලක් කරනවානේ දුවේ ත්‍රිපිටකය හදාරනකොට ඒකේ අටුවාව ටීකාව අරගන්න ඕනේ ඒ අනුව තමයි භාග්‍යවතුන් වහන්සේගේ අර්ථ නිරූපණ ක්‍රමය හරියට දැනගන්න පුළුවන් වෙන්නේ දුව හිරෙන් එළියට ආවට පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් දවස් කිහිපයකින් එළියට ඊනේ ආවට පස්සේ අටුවාව ගන්න අටුවාව අරගෙන බලන්න මහා තණ්හා සංකේ සූත්‍රයේ ගන්ධබ්බෝච පච්චුපටිතෝ හෝති කියන එකට දීලා තියෙන අර්ථකථනය මොකද්ද කියලා ගන්ධබ්බෝච කියනකොට එළඹෙන සත්වයා කියලා හම්බ වෙයි ඒ ළඟ ඉන්න කෙනෙක් නෙමෙයි කියලා ඊට පස්සේ වචනවලදී හම්බ වෙයි එතකොට දුව හොයාගෙන යන්නේ එහෙනම් එළඹෙන සත්වයා කියන්නේ කවුද කියලා එතකොට හම්බ වෙවි මේ ඇවිල්ලා පංච උපාදානස්කන්ධයක් කියලා ආත්මයක් සත්‍යී පුද්ගලීක් මම කියලා කෙනෙක් දෙයක් මෙතන නැහැයි කියලා එතකොට දුව තවත් හොයාගෙන යන්නේ එහෙමනම් ආත්මයක් නැත්නම් සත්වයේක් නැත්නම් පුද්ගලයෙක් නැත්නම් මේ මොකද්ද කියලා එතකොට හම්බ වෙවි චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන රූපය එක චිත්තස්සනයක ආයු කාලයක් තියෙන සිත ඇතිව නැතෝ යනකොට කර්ම හිත්වන විදිය විපාක හිත් ලැබෙන විදිය ඒ වගේම කර්මජ චිත්තජ හිතුජ ආහාරජ හේතු වලින් රූප පහළ වෙන විදිය මේ වගේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා දුවට හම්බ වෙයි සම්පූර්ණයෙන්ම මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා ලෝකේ මවල නැහැ නිර්මාණය කරලා නැහැ කවුරුවත් එහෙම ගෙනල්ලා මව කුසට එහෙම දාලා නැහැ මෙතන මව්පියන්ගේ ඒ කරුණෝ සම්පූර්ණ වුණත් මොනතරම්නම් අර ප්‍රතිසන්දි විඥානේ බැසගන්නේ නැති අවස්ථා තියෙනවද
ඒ ගන්ධබ්බේගේ පැමිණීම නැත්තම් චුතිපති සන්ධිය සිදුවන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැති අවස්ථා කොච්චර තියෙනවද? දරුවෝ දැනගෙනයි ඒක විස්තර කරන්න නොදන්න කවුනකට නොදන්න හිතලුවක් හිතලා ඒක බුදුදහම උගන්වන දෙයක් කියලා සමාජගත කළොත් අපහාස කරන්න එපා. ඔය දරුවා බුදුදහමට අභූත චෝදනාවක් කරනවා ගන්ධබ්බ කතාවක් අරගෙන නැති දෙයක් කියනවා. ඒ දරුවා හිතන් ඉන්නේ ගන්ධබ්බයා කිව්වම වටේ ගැවසෙන කෙනෙක් කියලා. මහායාන බුදුදහම අනුව කිව්වට නම් කමක් නැහැ. හැබැයි අපේ ලංකාවේ පවතින තේරවාදී බුද්ධාම අනුව නම් දරුවෝ එහෙම දෙයක් කියන්න බෑ ඔබට. මොකද ඔබට එහෙම දෙයක් කියන්න බැරි මේ පංච පාදානස්කන්ධයේ හින්දා. ඒ නිසා නොදන්නා දේවල් විවේචනය කරන්න යන්නේ නැතුව දැනගෙන විවේචනය කරන එකයි හොඳ. දරුවෝ අපහාස කරලා ඔය දරුවට ඩොලර් වලින් මුදල් හම්බ වේවි. ඒ වයින් ඔය දරුවා විනෝද වේවි, කාමුක ජීවිතයක් ගෙවාවි. ඒ වගේම ඔය දරුවා ගෙවල් දොරවල් හදාගන්න යුපිටරට යාවි. හැබැයි අවුරුදු 100කට අඩු කාලයක් ජීවත් වෙන මේ මනුස්ස ජීවිතේ කල්පනා කළාද ඔය තුනුරුවන්ට අභූත චෝදනා කරමින් තියෙන දෙයක් නෙමෙයිනේ, ඇත්තටම නැති දෙයක්නේ. ඇත්තටම නැති දෙයක් අරගෙන ඔබ විසින් ඒ වගේ විකාර මනස්ගතයක් සමාජගත කරලා ඒ සමාජගත කරපු ඔබේ මනෝවිකාරයට ඔබම අනිත් අයව සම්මාදම් කරවල ඒ අයත් හිනා ගස්සවල ඔබම විකෘතියක් සමාජගත කරලා ඔබම එහෙම අපහාස කරලා ඔබ ශරීරයෙන් රඟ දක්වලා ඔබ වචනයෙන් ඒ වගේ ප්‍රකාශ කරලා හිතින් ඒ වගේ හිතලා ඔබ සහ ඔබේ කණ්ඩායම ඒ වගේ නිර්මාණයක් සමාජගත කරලා තුනුරුවන්ට අපහාස කරනකොට ඔය ඇතිවන කර්ම හිත්වලට විපාක කොහොම ලැබෙයිද? ඒ නිසා දරුවෝ විහිළු තහළු කරනකොට ඔය දරුවන්ට මිලමුදල් ලැබුණට ඇත්තටම තියෙන දේ විකෘති නොකර විහිළු තහළු කරන්න. ඔය දරුවන්ට කැමති නිදහසක් කැමති විදිහට බුද්ධි විඳින්න පුළුවන් වුණාට ඔය දරුවන්ට නිදහසක් නැහැ. හැබෑවටම තියෙන දේට බොරු දේවල් එකතු කළ සමාජගත කරන්න. ඔය දරුවන්ට එහෙම අයිතියක් නැහැ. තියෙන දේ තියෙන විදිහට අරගෙන ඒකේ වැරදි තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. නමුත් තියෙන දේ වරදක් නැත්නම් කොහොමද ඒක ඔය දරුව විකෘති කරලා පෙන්නලා ඔබේ විකෘතියට විහිළු සපේල ඒක බුදුදහම දෙයක් කියලා කියන්නේ? දරුවෝ ඔය දරුවන්ට ඕක ආධුනික දේවල් වුණාට සංගරත්නියට ඕක ආධුනික දේවල් නෙමෙයි. ඔය දරුවන්ට ලිංගිකත්වය ඔය වගේ දේවල් ආධුනික දේවල් ඒ වගේ දේවල් ඔබට හිතාගන්න බැරි පුදුම සහගත දේවල් වුණාට අතීතයේ බුදුරජාණන් වහන්සේ විනය නීති පනවනකොට ඒ ගැටලු ඇති වෙද්දී මං විනය නීති පනවන්නේ කියලා සැරියුත් මහරහතන් වහන්සේට දේශනා කරලා බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගියාට පස්සේ ශාසනයේ ඇතුළත සිදුවන වැරදි අනුව විනය නීති පැනෙව්වා. එදා සිදුවුණු වැරදිම තමයි අදත් වෙන්න තියෙන්නේ. ඔය දරුවා මෛතුන සේවනයේට අදාළ පරාජිකා ශිල්පදයත් සංඝාසේසේ කාමයට සම්බන්ධව තියෙන ශික්ෂාපදත් අනෙක් තැන්වලටත් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඔය දරුවට හම්බ වේවි ජීවිතේට අහල නැති දේවල් ගොඩක්. ඒ තමයි ලෝකයේ ස්වභාවය, සත්වයින්ගේ ස්වභාවය. සංඝරත්නය ඔක්කොම දන්නවා. ඔබට ආගන්තුක වුණාට සංඝරත්නයට ලිංගික ජීවිතයට අදාළ ක්‍රියාකාරකම් ආගන්තුක නැහැ. ඒව ගැන දන්න හින්දා තමයි සංඝරත්නේ මේ විදිහට අරහත් ධජය තුළ විරාජමානව වැඩ ඉන්නේ. ඔබට මොන අපහාසයක් කරන්න පුළුවන්කම ලැබුණත් ඒ අපහාසවලදී සිනහම සුමුහුණින් ඒවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ. ඒ නිසා සමස්ත සංඝරත්නයේ වෙනුවෙන් මේ අදහස් ප්‍රකාශ කිරීම කරන්නේ දුවේ විනය පිටකයේ අරන් බැලුවාම ඔබට ලිංගිකත්වයේ අරුම පුදුම දෙයක් වුණාට ඒක මහා සංඝරුවන්ටත් ධර්ම විනය දන්නා උපාසක උපාසිකාවන්ට අර ලේබල් අයට නෙමෙයි, නාමික අයට නෙමෙයි, පරම්පරාවෙන් එන බෞද්ධකම කියලා නාමික ලේබලේ ගත්ත අයට නෙමෙයි. සැබෑ බෞද්ධයින්ට නම් සැබෑ උපාසක උපාසිකාවන්ට නම් ඒ අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒව ඔක්කොම දැනගෙන තමයි ප්‍රඥාව දියුණු කරගන්නට කටයුතු කරන්නේ. දරුවනේ, මිනිස්සෙයින්ගේ ජලාභජ උපත ගැන විතරක් ඔබට නතරසාදුවේ ඔබට
ඔය වගේ පුදුම සහගත දෙයක් වුණාට ඒ ජලහබුජ උපත ඉක්මවාගේ අණ්ඩජ උපතත් අපි දන්නවා සංසීච උපතත් අපි දන්නවා ඕපාතික උපතත් අපි දන්නවා මේ ලෝකේ අලුදූලි වෙලා නැවත හැදෙනකොට සිදුවන කියාවලියත් අපි දන්නවා අපිට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ භාග්‍යවත් වූ තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ හින්දා ඒ නිසා නතසාදුවේ බුද්ධ රත්නය ගැන දන්නේ නැත්නම් ඔය දරුවා ඒ ගැන කතා නොකර ඉන්න ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන දන්නේ නැත්නම් ඒ ගැන ඔය දරුවා කතා නොකර ඉන්න ඔය දරුවා බෞද්ධ ලීබලී ගන්න එපා ඔය දරුවා බෞද්ධ උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන් නම් උත්සාහ කරන්න අති පිරිත් නූල ගැට ගහගෙන අන්‍යයන්ගේ කුමන්ත්‍රණවල අතකොළු වෙලා අපි මෙන්න බෞද්ධයෝ වගේ ලෝකෙට පෙන්නලා ඒ මිල මුදල් වෙනුවෙන් ඔය විදිහට ආත්මේ පාවා දෙන්න එපා පින්වන්ත නතසාදුවේ මනුස්ස ජීවිතයේ පින්වන්ත උපතක් ඒ නිසා අපි ඔබට මුව පුරා කියනවා පින්වන්ත දුව කියලා දුවේ ඔය පින්වන්ත උපත මනුස්ස ලෝකයෙන් පස්සේ පේත භූමියකට වැටෙන දේවල් ඔය කටින් කරගන්න එපා පේතවත්ව අරගෙන බලන්න කට වැරදි විදිහට පාවිච්චි කරලා තුනුරුවන්ට අපහාස කරපු එකේ විපාක විඳින අයගේ චෛත ස්වභාවයන් ඒ නිසා දුවේ අද දුවට පාප මිත්‍රය ගොඩක් පිරිවරාගෙන ඇති ඒ අය දුව විවිධේවට පොළඹවාවි උනන්දු කරාවි දුව ලව්වා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරාවි බුදුදහම තුල නැති දේවල් මේ වගේ ගන්ධබ්බ කතා නැති දේවල් අරගෙන ඔවුන්ගේ හිතළු සමාජගත කළ අපහාස කරයි උපහාස කරයි හැබැයි කර්ම විපාකෙ වින්නකොට දුවට ඒකින් ගැලවි ලක්නම් හම්බ වෙන්නේ නැහැ මේ ජීවිතයේත් වගේම සංසාරයේ පුරාවටම ඒ නිසා ආර්යෝපවාදාන්තරායන්ට කමා කරගන්න තුනුරුවන් කමා කරවා ගන්න ඒ වගේම ගන්ධබ්බයා කියන වචනයට අදාළව කොහොමද චුති ප්‍රතිසන්දිය වෙන්නේ ප්‍රතිසන්දි විඥානේ එතෙන්දිම පංච උපාදානස්කන්ධයේ පහළ වීම ප්‍රතිසන්දි විඥානයේට අරමුණු වන කර්මය කර්මය කියන්නේ මොකද්ද චේතනාව විතරද ධර්මතා 22 නම් ඒ ධර්මතා 22 කොහොමද ඒකෙන් කර්මය සිදුවෙන්නේ කොහොමද සිතින් දෙයක් කරවන්නේ කොහොමද සිතින් දෙයක් හිතන්නේ කොහොමද ශරීරයෙන් දෙයක් කරන්නේ කොහොමද වචනයෙන් දෙයක් කියන්නේ කොහොමද ඒකට අදාළව සිදුවන සම්පූර්ණ විද්‍යාත්මක කතාවක් මෙතන තියෙන්නේ. දරුවෝ ඔය නවීන විද්‍යාවේ ඉක්මවාගේ ඊට 10,000 වාරයකට වඩා ඉදිරියෙන් සිටින ලෝකයේ සිදුවන ක්‍රියාවලිය ඒ විදිහටම දේශනා කළ තියෙන සැබෑ විද්‍යාව. ඔය දරුවෝ මේ ආර්ය පරිශ්‍රණය කරන්න බුදුදහමේ තියෙන පරිශ්‍රණය. එතකොට නිරීක්ෂණය කරන්නට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ධර්ම ටිකක් හම්බ වේ. ඒ ටික නිරීක්ෂණය කරන්න එතකොට නිගමන වලට එන්න පුළුවන් අවිජ්ජා සංකාර විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේතනා තණ්හා උපාදාන ජාති ජරාමාන විදියට මෙහෙම ක්‍රියාවලියක් වෙන්නේ කියලා. ඒක චතුරාර්ය සත්‍ය ක්‍රමයට හරි පටිච්ච සමුප්පාද ක්‍රමයට හරි අති ගැඹුරු විදියට පဋාණ ක්‍රමයට හරි බලන්න. ඔය දරුවා එහෙම නිගමනවලට එනකොට ඔය දරුවාට අවසානයේදී ප්‍රතිඵල ලැබෙයි ඔය චිත්තසන්තති පවිතු මිත්‍ර ආශය ආදී නිසා ඔය ඇති කරගත් රාගේ නැති වෙලා වෛර තරහ ඊර්ෂ්‍යා මාන ආදී නැති වෙලා ඔය දරුවාගේ ඔය තියෙන මෝඩකම් අනුවණකම් ටික නැති වෙලා සම්පූර්ණයෙන්ම මේ ජීවිතේ මඟපල් ලබන්න උනත් රහත් ත්‍රිණින් වහන්සේ නමක් වෙන්න උනත් පුළුවන්කම ලැබෙනවා ඒ නිසා දුවේ නොදන්නා දේවල් විවේචනය කරන්න එපා බුදුදහම තුල තියෙනදී තියෙන විදිහටම අරගෙන විවේචනය කළාට කමන්නේ මොකද ඔබට විවේචනය කළානේ එතකොට හිතක් පහළ වෙන්නේවත් නැහැ මොකද ඔබේ නුවණට ඒ ගෝචර වෙන හින්දා ඒ නිසා දරුවෝ බුදුදහම සම්බන්ධව කතා කරනකොට හොඳටම පරිස්සම් වෙන්න ඔබ මිල මුදල් වලට ආත්මේ පාවා දුන්නාට බුදුදහම තුල උගන්වන කරුණු දූෂණය කරන්නට ඊට වෙන අර්ථකථනයක් දෙන්නට උත්සාහ කරන්න එපා කර්මය ඔබ පසුපසෙ පැමිණෙනවා